එස්සල්ට මොබිටිල් අයතන කියනවා එම්කෑස් හරහා ගෙදර කරන් පිලි ගෙව්වනම් එවෙලෙම අඩුවෙනවා කියලා. මේ කතාව ඔයාලත් අහලා තියද? ගොඩක් අය ගෙදර කරන් පිලි ගෙවන්නේ බැංකුවෙන්, එහෙම නැත්නම් පොස්ට් ඔෆිස්සෙන් ඉන්නේ. ද මේ මොබිටිල් එකකින් කියනවා මෙහෙම කතාව. ගෙදරින්දගෙනම එම්කෑස් හරහා තමන්ගේ ෆෝන් එකකින් ගෙදර කරන් පිලි ගෙවුනම් එවෙලෙම අඩුවෙනවා කියලා. රතු බිලක් ආවත් ගෙවන්න පුළුවන්ලු. මේ කතාව ඇත්තද? දැන් මම මේ කතාව ඇත්තද බොරුද කියලා හරියටම බලන්න යන්නේ. ඔන්න ඔයාලා තමයි සාක්ෂිය. මේ වීඩියෝ එකෙන් මම බලනවා මේ මොබිටෙල් එකේ එම්කෑස් හරහා ගෙදර කරන්ට් බිල ගෙවුවා නම් ඇත්තදම ඔය කියන තරම් ඉක්මනට අඩු වෙනවද කියලා. හරි, දැන් මම මේකට CEB Care ඇප් එක තමයි උපයෝගී කරගන්නේ හරියටම අපි මේක ප්‍රූෆ් කරගන්න. ඉතින් ඔයාලා තමයි සාක්ෂිය. අපි මේ වීඩියෝ එක ඉස්සරහට යමු. මේක හරියට ඔප්පු කරගන්න මේක ඇත්තද බොරුද කියලා බලන්න. හරි, දැන් මම මෙතනදී ඔයාලට පෙන්නනවා CEB Care ඇප් එකෙන් මගේ ගෙදර දැන් මම ගෙවපු පේමන්ට්ස් ටික මොකක්ද කියලා. දැන් මම පේමන්ට් එකක් එම්කෑස් හරහා කරනවා, කරලා බලනවා මේක එවෙලෙම අඩු වෙනවද නැද්ද කියලා. හරි, දැන් අපි CEB Care ඇප් එක ඇතුළට යමු. දැන් මෙතන වම් පැත්තේ කොනේම උඩ තියෙනවා ඉරි තුනක්. අන්නේ ඉරි තුන ටච් කරලා යටම තියෙනවා ඉලෙක්ට්‍රිසිටි account කියලා. අන්නේ දෙන්න යනවා. මෙතන යටම තියෙනවා ගන්දර මාස්ටර් හෝම් කියලා. එතන වම් පැත්තේ යටම තියෙනවා payments කියලා. අන්නේ එක ටච් කරනවා. ටච් කරාම මම මෙතන අන්තිමට ගෙවලා තියෙන 2022 9 මාසේ 12 වෙනිදා රුපියල් 2700ක මුදලක්. හරි, දැන් මම මේක මෙහෙම තියෙද්දි මේක ක්ලෝස් කරලා එම්කෑස් හරහා bill payment එක කරන්න යන්නේ. හරි, මුලින්ම එම්කෑස් හරහා කොටුව 111 කොටුව ඩයල් කරනවා. ඩයල් කරලා මම මෙතන ගෙදර කරන්ට් බිල් නේ ගෙවන්න යන්නේ. ඒ නිසා අංක 4 සිලෙක්ට් කරලා pay utilities කියන එක සිලෙක්ට් කරලා send කරනවා. දැන් ඊට පස්සේ අංක 3ට තියෙන CEB කියන එක තෝරනවා. ඒ කියන්නේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. අංක 3 තෝරලා send කරනවා. මෙතන PIN number එක දාන්න ඕන. එක ටයිප් කරලා සෙන් කරා. දැන් මෙතන CEB account number එක ටයිප් කරන්න ඕන. මේ electricity account number එක ටයිප් කරලා තව පාරක් චෙක් කරන්න. හරි, ඊට පස්සේ සෙන් කරන්න තියෙන්නේ. සෙන් කරාම දැන් මම මෙතනට රුපියල් 2400ක මුදලක් තමයි ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. මම රුපියල් 2400ක් ගෙවනවා. ඒකත් amount එක ටයිප් කරලා සෙන් කරා. දැන් මෙතනදී ආයිත් අහනවා රුපියල් 2400 මේ account number එකට ගෙවන්නද කියලා. ආයි පාර ඩබල් චෙක් කරලා කන්ෆර්ම් කරන්න. මෙතන account number එකත් හරි ගානත් හරි මම 95 ටයිප් කරලා send කරනවා. දැන් මෙතනදී message එකට pop-up message. දැන් මෙතනදී pop-up message එකක් ආවා. payment එක successful වුණා කියලා. හරි, දැන් අපි ගිහිල්ලා බලමු SMS එකේ හරහා මේකේ confirmation එක ඇවිල්ලා තියෙනවා. ඒකත් check කරලා බලමු. ඔව්, මෙතන යටම තියෙන message එකේදී රුපියල් 2400ක් මගේ account එකට ගෙවලා තිනවා කියලා මෙසේජ් එකත් ඇවිල්ලා තිනවා. හරි, දැන් මොබිටෙල් එක පැත්තෙන් ඕකේ වෙලා තියෙන්නේ. දැන් මම යනවා මේ ෂණිකව යනවා CEB කෑප් එක ඇතුළට බලමු. මම ෂණිකව ගියා වම් පැත්තේ උඩ කොනේම ඉරි තුන ටච් කරා. යටර මෙනවා ඉලෙක්ට්‍රිසිටි account කියලා තිනවා. ඒක ටච් කරා. එතනින් තුන් ඉරි තියෙන මම ගිව්වේ මේ යටම තියෙන අපේ ගෙදර කරන්ට් බිල් තමයි ගිව්වේ. දැන් මම ඒක චෙක් කරලා බලමු. payment state ටච් කරලා බලමු. Yes! හරි. payment එක එවෙලෙම අඩු වෙලා. මෙන්න ඔප්පු වුණා. එවෙලෙම අඩු වෙලා. එහෙනම් මොබිටෙල් එකේ කියපු කතාව හරි. එම්කෑස් හරහා ගෙදර කරන් බිල ගෙවනවා නම් එවෙලෙම අඩු වෙනවා. ගෙදර කරන් බිල රතු බිලක් ඇවිල්ලා තිබුණත් කපන්න ආවත් ෂණිකව එම්කෑස් එක ළඟම තියෙන communication එකෙන් එම්කෑස් එකක් දාගන්න ෆෝන් එකට එවෙලෙම ගෙවන්න එවෙලෙම අඩු වෙනවා. කිසිම විදිහට බලන්න දෙයක් නැහැ. බැංකුවට යන්න ඕනෙත් නැහැ, ටවුන් එකට යන්න ඕනෙත් නැහැ, පෝස්ට් ඔෆිස් හොයන්න යන්න ඕනෙත් නැහැ. ළඟම තියෙන කමියුනිකේෂන් එකට ගියා, එම්කෑස් එකක් දාගත්තා, ගෙදර කරන්ට් බිල ගෙව්වා.
ඔයාලගේ ඇස් ඉස්සරහා ඔයාලා සාක්ෂිර තියාගෙන මම මේක කරලා බැලුවේ හරියටම හරි ගියා. එම් කැෂ් එකෙන් ගෙදර කරන් බිල ගෙව්වයි කියන්නේ ඒ වෙලෙම අඩු වෙනවා තමයි. මෙතනදී මම කියපු නැති දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මෙතනින් අලුතින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලා දන්න දෙයක් මම නොදන්න ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් හැමෝටම දැනගන්න කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ මේ විස්තරේ සුපිරි නම් මේ විස්තරේ හොඳයි නම් ඔයාගේ යාළුව හැමෝටම මේ විස්තරය යවන්න, මේ වීඩියෝ ෂෙයා කරලා යවන්න, හැමෝම මේ වීඩියෝ බලලා මොබිටෙල් එම් කැෂ් හරහා ගෙදර කරන්ට් බිල ගෙවන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් යාළුවෙක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ෂෙයා කරගන්න. එන අලුත් සුපිරි වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.